नियोजन कर पेरणी असार्थक आर्थिक गमनम इद्रेट याम पिलिबंद मतरीपत्वे पेरणी असार्थक देशपालन संस्कृत में इद्रेट गिनियाम सदा पेनी सिटिया इवगेम पेरणी विधिटम जनतावसा देशपाल कैतरतिबिन सबदता पिनीटिया अब एकटेरे नव आर्थिक गमन को उमना विनु नव देशपालन संस्कृति उमना विनु पालन सह जनता वतरालु सबत्तावेनु अभी पिनी एनिसक देशपालन वशेन गत्तु लंका इतिहास तिबुनु तीव्रतम मतवादी क्रियाकारित्व गेटुमु मीट पेर देशपालन गेटुम सिद्वी तिबिनु हेबे गेटुम मुल संयुति तिबुनि ए कंदवुर एतुलेम वेडिपुर चंद लबागन्ने कौद कीन सटन हेबे मिम सटन तिबुनि अलुत देशपालन दिशावकट अपे रट परिवर्तने करनवाद एहेम नत्तम पेरणी गमन मावते यनवाद कीन तीव्र गेटुम एनिसा मेरटे जनता दैडी अधिष्ठानशीली तीरने करगन जाति जन बल वेगी अपे जयग्रहण कल जनता पैतम बेलूत यून अवधानात्मक तीरने जनता इवगेम अधिष्ठानशीली तीरने इवगेम धैर्यवंत तीरने एनिसापी ए तीरने गनीमट अधिष्ठाने तिबुनु ए तीरने गनीमट विश्वास तिबुनु जनतावट अपि अपि स्तुतिय गौरवय पुदनमन्नो नकम तिबुनु ओब दन्नवय मतिवर्ण व्यापारेदी अनेक कंदवुरु सतुव मुदल माध्य राज्य बलय ඒ කොතරම්ද කියනවනම් තැපල් ඡන්දේ දිනට පෙර දිනේ වැටු පැඩි කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තරමට තීව්‍ර වෙලා තිබුණු වෙලාවක රටේ ජනතාව අප කෙරේ විශ්වාසය තබලා තිබෙනවා. විශ්වාසය තබලා අපිව ජයග්‍රහණය කරන්න තෝරගෙන තිබෙනවා. අපිම මෙතිවරණ ව්‍යාපාරයේදී අපේ රට අලුත් මතවාදය අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි මේ මතවාදයේ වැඩපිළිවළක් මේ මාතෘභූමිය තුල යථාර්ථයක් බවට පරිවර්තන කළ හැකි වන්නේ ඊට අවශ්‍ය වෙන ශක්තිමත්ම දේශපාලන නායකත්ව සැපීමට අපි සමත් වන්නේ නම් පමණයි. එය හුදු ස්වභාවිකව ගලාගෙන යන ගලා යාමක් නොවේ. හුදු කැරකෙවීමින් තිබෙන යාන්ත්‍රණය ඒ විදිහටම කැරකෙවීමින් ඉදිරියට යන්නේ නැහැ. ඒ විනාශකරී මටනම් ශක්තිමත් දේශපාලන නායකත්වයක් අපි සැපී තිබෙනවා. හැබැයි දැන් ගත්තොත් අපේ දේශපාලන බලය තිබෙන ඉතා කුඩා තැනක එකක් ජනාධිපතිවරේ අනිත් එක තුන් දෙනෙක්ගේ යුතු කැබිනට් මණ්ඩලයක්. ඒ කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ ධෛර්යවන්ත හැරවීම සඳහා
ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ. ඇත්තටම වර්තමාන ජනාධිපතිවරයාටත් මේ මේ කාලයටත් වර්තමාන කැබිනට් මණ්ඩලයටත් පැවරී තිබෙන්නේ නව ශක්තිමත් දේශපාලන බලවේගයක් හදා ගන්නා තෙක් සංක්‍රාන්ති කාලයක් ගමන් කිරීමටයි. ඒ නිසා අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් දේශපාලන බලයක් අත්පත් කර ගැනීම සඳහා වූ සංක්‍රාන්ති අවධියක. ඉතින් සංක්‍රාන්ති අවධියේදී අපිට කළ හැකි දේ තිබෙනවා. අපි අවධානය යොමු කළ යුතු දේ තිබෙනවා. අපි කාර්යක්ෂම වෙනස් කළ යුතු දේ තිබෙනවා. ඒ වගේම අපි ඉවසිය යුතු දේ තිබෙනවා. මතක තබා ගන්න. අපි ඉවසිය යුතු දේ තිබෙනවා. මොකද සමහර තීන්දුව తీරන සමහර ක්‍රියාකාරීත්වයන් සඳහා මේට වඩා ප්‍රබල දේශපාලන බලයක් අපිට අවශ්‍යයි. එනිසා මම හිතනවා අපි හමු වී තිබෙන අභියෝගයේ සා වගකීම තමයි අන්නේ දේශපාලන බලය මේ නොවැම්බර් මාසේ 4 වෙනිදා අත්පත් කර ගැනීම. අත්පත් කරගන්න. එනිසා අපිට අපේ වැඩපිළිවෙලත් අපේ ක්‍රියාකාරීත්වයත් කාර්යක්ෂමව වේගවත්ව පරිවර්තනීය ලෙස වෙනස් කිරීම සඳහා නොවැම්බර් මාසේ 4 වෙනිදා නොවැම්බර් මාසේ 14 වෙනිදා අපිට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ලබා ගැනීම සඳහා අපි වැඩ කළ යුතුයි. හැබැයි ශක්තිමත් බලය කියන්නේ කුමක්ද? 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ එවකට මහින්ද රාජපක්ෂ පාලනයට පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලැබුණා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 3/2 බලය ශක්තිමත් වුණාද? ඉන්න අවුරුදු 5කට පසුව ඔවුන් පරාජිතපත් වුණා. 2020 දී ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ පාලනයට පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලැබුණා. හැබැයි අවුරුදු 2කමාරෙදී පාර්ලිමේන්තුවේ 3/2 බලය CC කඩ ගියා. ජනාධිපතිවරයාට ගෙදර යන සිද්ධු වුණා. එනිසා මේ ශක්තිමත් බලය කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුළ නිර්මාණය වෙන ඔලුගෙඩි ප්‍රමාණය පමණක් නොවේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන හිස් ප්‍රමාණය නම් අපේ රටේ 2010 ශක්තිමත් ආණ්ඩුවක් 2020 ශක්තිමත් ආණ්ඩුවක්. හැබැයි ඒවා ඉතා කෙටි කාලයකදී ජනතාව විසින් පළවහන ලද පාලනය බවට පත් වුණා. එනිසා ශක්තිමත් බලයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනය අවශ්‍යයි. ඒක පිළිගන්නවා. හැබැයි ඒ කවරාකාර නියෝජනයක්ද අපිට අවශ්‍ය වෙන්නේ? කවරාකාර නියෝජනයක්ද? එය ප්‍රමාණාත්මක නියෝජනයක් වගේම සමාජය අපේක්ෂා කරන ගුණාත්මක ගති ලක්ෂණ විශාල ප්‍රමාණයකින් ඒ ශක්තිමත් බල නියෝජනය විය යුතුයි. එහෙම නැතුව පාර්ලිමේන්තු හුදු මිනිසුන්ගෙන් පිරුණු ශක්තිමත් බලය වැඩක් නැමත් බලන්න අද්දකල තිබෙනවා. අපිට අවශ්‍යකම තිබෙන්නේ ප්‍රමාණාත්මක බහුතර බලයක් වගේම නව ගුණාත්මක ගුණාංග ලැසර විශාල ප්‍රමාණකින් සමන්විත පාර්ලිමේන්තුවක් අපිට ඕන. එහෙමනම් අන්නේ ගුණාත්මක කොටස කැටුවේ ඉන්නේ ඔබ. ප්‍රමාණාත්මක කොටස ඒක අපේ ජනතාව ලබා දෙයි. ජනතාව ලබා දෙයි. ඒක ඒක පිළිබඳ ප්‍රතිවාදයක් තබාගත යුතුනේ. ජනතාවකට ප්‍රමාණාත්මක කොටස ලබා දෙන පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද ප්‍රමාණි බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාව අපේ ජනතාව විසින් ලබා දෙයි. හැබැයි අන්නේම ප්‍රමාණි කොයිතරම් ප්‍රමාණකින් ගුණාත්මකද කියලා තීරණය කරන්නේ ඔබ. එනිසා මම හිතනවා ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තු ගුණාත්මක භාවයෙන් යුතු පාර්ලිමේන්තුව බවට පත් කරන්න. කරුණු රසකින් එක පසකින් මේ පාර්ලිමේන්තු පිළිබඳව අපි ඕනෑම පුරවැසියකින් ඇහුවොත් මේ පාර්ලිමේන්තු පිළිබඳ තියෙන ඉතාම විවේචනාත්මක කරුණු රසකින් මේ පාර්ලිමේන්තු සමන්විත වෙලා තියෙනවා. මහජනයාගේ ධනිය නාස්තික ස්ථානයකට පාර්ලිමේන්තුව හම්බවෙලා
එකිනෙකා තමන්ගේ පෞද්ගලික වරදාන සහ වරප්‍රසාද අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පණින එක මිනිස්සු අත්දකලා තිබෙනවා ඒක එරෙහිව තිබෙනවා මේ පාර්ලිමේන්තුව තුළ විධිමත් සංවාදයක් වෙනුවට පාර්ලිමේන්තුව ඉතාමත් කැතපන්නේ කාලගෝට්ටියක් වෙන මැදිස්ත්‍රාණය බවට පත් වී තිබෙනවා මේ පාර්ලිමේන්තුව එහි තමන් නියෝජනය කරන බලය නීතියට උඩින් සිඳීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තමන් වත ලැබෙන බලය අනීතක ගනුදෙනු සඳහා උපයෝග කරගෙන තිබෙනවා පාර්ලිමේන්තුව තුල තමන්ට මන්ත්‍රීවරයෙක් ලෙස ලැබෙන බලය තමන්ට මන්ත්‍රීවරයෙක් ලෙස ලැබෙන බලය මහජනයාට වඩා උඩින් ඉන්න සුවිශේෂී පිරිසකට පරිවර්තනය කරන්න හේතු කොටගෙන තිබෙනවා දසක ගණනාවක් මේ පිළිබඳ ජනතාව ලියලා තියෙනවා කතා කරලා තියෙනවා විරෝධය පළ කරලා තියෙනවා හැබැයි දසක ගණනාවක ප්‍රතිඵලය නැවත 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 එවැනි වර්ගයේ පාර්ලිමේන්තුව නැවත නැවත ඊට වඩා විනාශකාරී පාර්ලිමේන්තුවක් නිර්මාණය කළා තිබෙනවා ඊට වඩා විශාල අවර්ගණී පාර්ලිමේන්තුවක් නියෝජනය කළා තිබෙනවා මම පෞද්ගලිකව 2020 පාර්ලිමේන්තුවට ගියේ 2020 දම් පාර්ලිමේන්තුවේ හැසිරීම දෙස බැලුවා 2020 ආරම්භයත් 2024 අගභාගයත් බැලුවා අවසානයත් බැලුවා 2020 ආරම්භයේ තිබුණට වඩා 2024 අවසානයේ විනාශකාරයි අපි පාර්ලිමේන්තුව තුල ඉඳිමින් මේ විනාශකාරීත්වයේ නැඹුරු මේ විනාශකාරීත්ව සඳහා යන පරිවර්තනය ඇස් දෙකින් දැක පිණිසු කතානායකවරයාගේ කුටුවේ සිට කතානායකවරයාගේ සිට වර්තමාන කතානායකවරයා දක්වාද ආණ්ඩු පක්ෂයේ සිට පැවති ආණ්ඩු පක්ෂ පාලනය දක්වාද විපක්ෂයේ සිට පැවති විපක්ෂ දේශපාලනය දක්වාද මේ විනාශකාරී පරිවර්තනයට ලක්ෂණ ආකාරයක් යක්ති කරලා තිබෙනවා දැකලා තිබෙනවා එනම් මොකද තියෙන්නේ එනම් අද අපට අවශ්‍යකම තිබෙනවා ශක්තිමත් පාර්ලිමේන්තුවක් යනු පාර්ලිමේන්තුවේ අපේ නියෝජනයේ ප්‍රමාණය පමණක් නොවේ සියලු වර්ගයේ අවරගණ්‍යය සියලු වර්ගයේ විනාශකාරීත්වයන් පරාජයට පත් කරන ලද මිනිසුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් විසදිය යුතුයි එනම් ඒ කවුද ඔබ එන කවුද එනිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන ක්‍රියාදාමයේදී ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා ජාතික ජන බලවේගයේ කිරී පුරවැසියන් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා හැබැයි ආපහු එක බැලුවොත් ජාතික ජන බලවේගයේ කිරී තබා බෙදෙන අපේක්ෂාව මුදුන්පත් කරගත හැකි වන්නේ ඔබ තනි තනිව මොනතරම් ප්‍රමාණයකට ඒ සාර්ථක කරගන්න පුළුවන්ද කියන සාධකයේ මත ඔබ තනි තනිව අසාර්ථක නම් ජාතික ජන බලවේගයේ ක්‍රී පුරවැසියන් තබා තිබෙන අපේක්ෂාව අසාර්ථක වෙනවා ඔබ තනි තනිව ඒ වෙනස් කිරීමට සූදානම් නම් ජාතික ජන බලවේගයේ ක්‍රී තබා තිබෙන පුරවැසියන්ගේ අදිස් බලාපොරොත්තුව සාර්ථක වෙනවා ඒ නිසා පළමු කොටම ඔබගෙන් ඉල්ලන්නේ මෙන්න මේ අපේ රටේ මහ ජනතාව ගුණාත්මක පාර්ලිමේන්තුවක් කරේ තබා තිබෙන අපේක්ෂාව කිසිදු ආකාරයෙන් බිඳවට්ටන්න ඉඩ නොදී අපි ප්‍රමාණෙන් බහුතරයක් තිබෙන ගුණී විශාල බැලෑරුම් කාර්යයක් කරට ගත්තු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම ඔබ සියලු දෙනා බාරගතියි අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් පැති ගණනාවකින් ජයග්‍රහණය කරන්න පුළුවන් එක ජනාධිපති වර්ණයේදී අපිට එරෙහි වන්න අපිට එරෙහිව ප්‍රබන්ධ විවේචනයක් උඩ දෙකෝ ප්‍රබන්ධ ඇත්ත යථාර්ථයේ නොවන විවේචනය ප්‍රබන්ධ විවේචනය අද මුදල විකිබේ ඉතා කෙටි කාලයක් ඇතුළත
ඔවුන් විසින් ඉදිරිපත් කළ ප්‍රබන්ධ විවේචනයන් අද ඔවුන්ටම පාරාවලන කරලා තියෙනවා. දේශපාලන එක පැත්තකින් හොඳ දෙයක්. ඉගෙන අපි ඒකෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. හැම වෙලාවෙම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට අපි ඉදිරිපත් කර තියවන්නේ යථාර්ථවාදී විවේචනය මිසක් අපි විසින් මනසේ ඇති කරගන්න ලද ප්‍රබන්ධ විවේචනයක් නෙවෙයි. ප්‍රබන්ධ විවේචනයෙන් ඕන වෙලාවක චෙක් මේට් වෙන්න පටන් ගන්නවා. අද ඒක වෙලා තියෙනවා අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය. මොනවද කියන්නේ? ආගම පිළිබඳව ඉදිරිපත් කරපු කතා. නේද? ඡන්දයෙන් පස්සේ ඇතිවිච්ච ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඉදිරිපත් කරපු කතා. ජාතින්ද සබත්තාවෙන් නැතු උදකලා රාජ්‍ය බවට පත් වෙනවායි කියලා ගොතපු කතා. ගෑස් පුපුරනවායි කියලා නේද ඉදිරිපත් කරපු කතා. ඩොලරේ රුපියල් 400ට යනවායි කියලා ඉදිරිපත් කරපු කතා. නැවත තෙල් පෝලිම් ගෑස් යුගය ගෑස් පෝලිම් ඇති වෙන යුගයක් නිර්මාණය වෙනවා කියලා. ගොඩනගන ප්‍රබන්ධ කතා. තුන් දින පාර්ලිමේන්තු ඉඳගෙන ජනාධිපති තන්දින් පස්සේ ආණ්ඩුවක් හදන්නේ කියලා පොලිස් ආදරණීය තර්කයක් තිබුණා නේද? ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියලා නිර්මාණය කරලාද කතා. අද මොකද වෙන්නේ? ජයග්‍රහණී නේද දින 21ක් යන මැත්තේ ඒ සියල්ලද ප්‍රබන්ධම විවේචන බවට පත් වී තිබෙනවා. එනිසාම පාලනය කරන්න කට්ටිය ඉන්නවද කියන කතා. කවුද මේවා බාරගන්නේ කියන කතා. මේ සියල්ලද මොකද වෙලා තිබෙන්නේ? නේද? අපි ඔවුන්ගේ ඇස් ඉදිරි පිට අපි ඔවුන්ගේ සකම් පාට සුණු විසුණු කොට අවසන් කරනවා. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? නිකන් ඔබ හිතුවොත් හෙට දේශපාලන වේදිකාවේදී අපිට එරෙහිව කිව හැක්කේ කුමක්ද? කිසිවක් නෑ. දේශපාලනික කිසිවක් ඉදිරිපත් කරන්න බැරි තරමටම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ දුබල වී තිබේ. කියන්න දෙයක් නෑ. මොකද කියන්නේ? බංකේන අවසන් වශයෙන් කියයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පාර්ලිමේන්තු විපක්ෂයක් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව වෙනවා නේද? පාර්ලිමේන්තු තුළ විපක්ෂ කඳුකක් අවශ්‍යයි. අන්නේ විපක්ෂ නිර්මාණය කර ගැනීම සඳහා මේ මාසෙ මේ ඡන්දේ මේ උත්සාහ කරන උත්තරේ කියන කිසිවක් නෑ. කියන්නේ සියලු දේශපාලන විවේචනය අපි දින 21ක් ඇතුළත නේද ඒවා ප්‍රබන්ධයයි කියන එක සමාජය තුළ කවුරු කරලා අවසන්. අනිත් පැත්තෙන් ගත්තොත් පුරවැසියන්ගේ පැත්තෙන් හිතුවා අපි වෙනුවට වෙන කෙනෙක් තෝරා ගැනීම සඳහා තියෙන එකම සාධකය කුමක්ද? මොකද්ද තිබෙන සාධකය? එහෙනම් අපි වෙනුවට එළබෙන මැතිවරණයද කුමක්ද තෝරාගත්තේ කියලා බැලුවොත් කුමක් වෙනුවෙන්ද වෙන කෙනෙක් තෝරාගත්තේ කියලා බැලුවොත් තියෙන එකම සාධකය පැරණි දේශපාලන සබත්තාවෙන් තමයි. පැරණි දේශපාලන සබත්තාවෙන් උට උදව් කරා යෝගී කඳුරේ කෙනෙක් තෝරාගන්නේ. ඒ අනුවට දේශපාලනික වශයෙන් අපි හැර වෙන කෙනෙක් තෝරා ගැනීම සඳහා සකම් පාඩක ඉතුරු වෙන්නේ. ඒ විතරක්. මේ මැතිවරණයේදී අපි තමයි සුවිශේෂ ජයග්‍රහණය කරනවා. ලංකාවේ දිගු කාලයකට පසු දිගුම කාලයක මම කියන්නේ මැතිවරණ ඉතිහාසයේම බැලුවා. පළමු වතාවට අපි ජාතික ව්‍යාපාරය ගොඩනගලා තිබෙනවා. මේ මැතිවරණයේදී ජාතික ජනබල වේගයේ කියන දේශපාලන කඳවුර වට නැගෙනහිර ජීවත් වෙන මුස්ලිම් ජනතාව විශ්වාසයට බත් වෙනවා. සංඛ්‍යාත්මක ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. හැබැයි ගුණාත්මක ලෙස අපි කරේ විශ්වාසයට බත් වෙනවා. උතුරු ජීවත් වෙන දෙමළ ජනතාව අපි කරේ විශ්වාසයට බත් වෙනවා. වතු කරේ කඳු කරේ ජීවත් වෙන දෙමළ පුරවැසියන් අපි කරේ විශ්වාසයට බත් වෙනවා. පළමු කොට එක් ජාතික ව්‍යාපාරයක් කෙරෙහි මේ රටේ සියලුම ජන කණ්ඩායම් විශ්වාසය තබලා තිබෙනවා. ඇත්තකට අපිට සහතිකයක් තිබෙනවා. ජනාධිපති වර්ණදී අපි කෙරේ විශ්වාසය තබුවට වඩා උතුර මහමෙතු වර්ණදී අපි කෙරේ විශ්වාසය තබුවා. ඒක එහෙමයි. නැගෙනහිරත් එහෙමයි. කඳුකරේ ජනතාවත් එහෙමයි. අපි හිතනවා මේ ජයග්‍රහණී අපි ඔවුන් එක්ක භාෂා මිලස ගත්තත් අපි දුරස්, අපේ දේශපාලන සම්නිවේදනය අපි දුරස්, අපේ ක්‍රියාකාරකම් වලින් ඔවුන් දුරස්. එනිසා
ඔවුන්ගේ මනස තුල අපි සමත්ුනේ නැහැ. අපි මේ දිනන ඡන්දය කියලා තහවුරු කරන්නේ. ඔන්න මාධ්‍යවලින් පැරණි අධ්‍යක්ීම් වලින් ඔවුන්ට හේතු ගන්නලා තිබුණේ ජයග්‍රහණය කරන්න අපි නොවන බව විනාය බව. හැබැයි මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ඔවුන් විශාල ලෙස පුබුදු වෙලා තිබෙනවා. ඒ ඔව් අදන්න උතුරේ ජනතාවගේ විශාල නැගිටීමක් ඇති වෙයි. උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙක් පවගේද අපිට මුණ ගැහුණා. ඔහු කිව්වා ලැබෙන මහමැතිවරණයෙන් පසුව ඔහුගේ කණ්ඩායම අපේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න ලෑස්ති කියලා. ඊළඟ අවසානයේදී කිව්වා ඔවුන් අපිත් එක්ක වැඩ කරන්නේ නැත්තම් උතුරේ ජනතාව අපිත් එක්ක වැඩ කරන්න සූදානම් වෙලා අවසන් කියලා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? ලංකාවේ දිගු දේශපාලන ඉතිහාසයකට පසුව උතුර, නැගෙනහිර, දකුණ, බටහිර විවිධ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදී ජන කණ්ඩායම් සියල්ල විශ්වාස කරන ව්‍යාපාරයක් වෙන්න තිබෙනවා. අපි හිතනවා මේ මහමැතිවරණයේදී උතුරෙන් නැගෙනහිරේ මධ්‍ය කඳුකරේ විශාල ජයග්‍රහණයක් ජාතික ජන බලවේග කියන එකට. ඒතරක් නෙවෙයි. තව ජයග්‍රහණේ සාධක විශාල ප්‍රමාණයක් අපිට තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? මාලිමාවේ අපි එක මිටට අනිත් ඒවා බලුවා. සමහර ඒවා මිටවල් නේද? ඇලිලා වැටිලා. ඔබට මතක ඇති අපි කිව්වා මේ ජනාධිපතිවරණ කාලේදී අපි කිව්වා මේ ජනාධිපතිවරණයේදී මාලිමාව ඉදිරියෙන් ගහන කතරේ මහත් ඵල ගෙන දෙන කතරයක් කියලා. දෙකිනම් තිබුණා. මේ දෙකේ තරගයේම කොච්චර ප්‍රමාණයක් ඉවත් කරලා තිබෙනවා. ලංකාවේ මීට පෙර ඉතිහාසයේ මේ සිදුවලා. අපේ රටේ දේශපාලන විශ්‍රාම යනවා කියලා කතාවක් තිබුණා. එක්ක පරදිනවා, එක්ක මැරෙනවා. ඔතන එකම දේශම ඊට වඩා දේශපාලන තිබුණේ අපේ රටේ. එක්ක පරදිනවා, එක්ක මිය. එතකන් දේශපාලනේ. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට අපිට නම් දේශපාලන විශ්වාසම යනවා කියලා ඉත සබ්ද කෝෂයට වචන කිව්වා. වාක්‍ය ගන්න දෙන්න. ඒ කියන්නේ මේ දේශපාලන මේ පරිවර්තන සිදුවීමින් තිබෙන්නේ මේම තමයි පරිවර්තන කියන්නේ. පරිවර්තන කියන්නේ අපි විසින්ම සකස් කරගන්න ලද න්‍යාය පත්‍රක 1 2 3 කියලා අනුපිළිවෙලට යන එක නෙවෙයි. පරිවර්තන කියලා කියන්නේ අපි විදිහින් සමාජයට ඇති කරන බලපෑමින් අනිකාගේ හැසිරීම තීරණය කිරීම. ඒකත් පරිවර්තනයක්. අප විසින් ඇති කරන බලපෑම අනිකාගේ හැසිරීම සීමා කරනවා. අනිකාගේ හැසිරීම වලට බලපෑම ඇති කරනවා. පරිවර්තන සිදුවන්නේ අන්ත දෙකින්මයි. පරිවර්තන සිදුවන්නේ අපි විසින් සකස් කරගන්නා ලද වැඩපිළිවෙල 1 2 3 4 කියන අනුපිළිවෙල දියත් කරනකින් විතරක් නෙවෙයි. අපේ වැඩපිළිවෙල විසින් අනිකාට ඇති කරන බලපෑම අනිකාට ඇති කරන යහපත් දිශාවට ඇති කරන වෙනස් කිරීම සඳහා පොළොමෝනකම එම තමයි පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඒ නිසාද මොකද වී තිබෙන්නේ? අප විසින් ඇති කළද නව දේශපාලන සංස්කෘතියේ බලපෑම අනෙක් කායකත් ඇති කරමින් තිබෙනවා. පරිවර්තන සිද්ධ වෙන්නේ එක අන්තකින් පමණක් නෙවෙයි. ඒ අන්තය විසින් ඇති කරන බලපෑමට අනිත් අන්තය දක්වන ප්‍රතිචාරයෙන් පරිවර්තන පිටිවල් වෙනවා. අද ඒක සිදුවෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඉදිරිපත් වෙනා ඉල්ලාස් වෙන. ඉදිරිපත් වෙන බලාපොරොත්තුෙන් හිටපු අය අඬා වෙලා පිනු. ඒ ඉතම අකණ්ඩව නොසැලී මාලිමාවේ අපි එක මිටට මේ ජයග්‍රහණය ගන්නවා. එනිසා ඒ සාධක පැත්තෙන් බැලුවත් මේ මැතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් මැතිවරණය. ඊළඟ කියනවා නෑ ඊළඟ ආණ්ඩුකරණය පිළිබඳව අධ්‍යක්ෂක නැති පිරිසක් නේද මේ ඉන්නේ යන්නේ. මතක තබා ගන්න. මෙතන ඉන්න බොහෝ දෙනා පාර්ලිමේන්තුව පිළිබඳ අධ්‍යක්ෂක නොවෙන්න පුළුවන්.
හැබැයි දේශපාලනේ කාලාන්තරය තිස්සේ විවිධ අධ්‍යක්ෂීම් එක්රස් කරගෙන අභියෝගයන්ට මුහුණ දීලා නොසලී ජයග්‍රහණ පිළිබඳ අධිෂ්ඨානයකින් තමන්ට පෞද්ගලික කිසිවක් පෞද්ගලික අපේක්ෂා නොකරමි පොදු ජනතාවගේ සහ පොදු වමනාවෙන් වෙනුවෙන් වැඩ කරලා මුවහත් කළද පිරිසක් මේ. ඒ නිසා පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් නැහැ නේද? පාර්ලිමේන්තුවට අලුත්. 6 දිනක් හිටපුවාම අනිත් ඔක්කොම අලුත් වෙන්න බෑ. 3 දිනක් හිටපුවාම අනිත් ඔක්කොම අලුත් වෙන්න බෑ. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක එක 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 නේද? 3ක් හිටපුවාම නේද? බහුතරේ එනවනම් බහුතරේ අලුත්. ඒක නේ එක නිකම් මේ අඬා වැළපෙන්නෝ නේද? කවුරු හරි අපිට නිකන් ආ මේ අලුත් අය එන්නේ. එහෙම තමයි. හැබැයි බොහෝ දෙනා පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් අය නෙවෙයි. මේ මාතෘභූමි වෙනුණු මේ රටේ ජනතාව වෙනුණු අඛණ්ඩව දීර්ඝ කාලයක් දේශපාලනය කරලා පොදු ජනතාවගේ වමනාව වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. මේ සියලු ගුණාංග අපිට එකතු කරපුවාම අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් මිස. ඒ වගේම මේ මැතිවරණයේදී අපිට දෙන විශේෂ වැඩක්. අපි පහුගිය ජනාධිපති වර්ණය සාමකාමී මැතිවරණයත් නම් මැතිවරණ කාල පරිච්ඡේදය සැලකිලි ප්‍රමාණකින් සාමකාමී මැතිවරණය. ඇයි ඒක සාමකාමී මැතිවරණයක් වෙන්නේ? සාමකාමී මැතිවරණයක් වෙන්නේ ඒ මැතිවරණේ සාමකාමීද නැද්ද කියලා තීරණය කරන්නේ එම මැතිවරණ ව්‍යාපාරයේ බලවත් කණ්ඩායම. බලවත් කණ්ඩායම තමයි මැතිවරණේ ප්‍රචණ්ඩකාරීද ගැටුම්කාරීද නැද්ද කියලා තීරණය කරන්නේ බලවත් කණ්ඩායම. හැම විටම පෞගේ සෑම මැතිවරණයකදීම විඳි තැඹවට පත් වුණේ අපි. කාර්යාලෙ ගිහින් තිබුවේ අපි පාර දීම් කරේ අපේ ඇයට. දන්නවද 1998 පළාත් සභාව මැතිවරණය මාතලේ අපේ සිරිදේව සහෝදරයා ඝාතනය වෙනවා. ඊට පස්සේ පළාත් සභාව මැතිවරණයදී අපේ රටේ අපේ නන්දන බාලගේ සහෝදරයා ඝාතනය වෙනවා. ඊට පස්සේ 97 පළාත් පාර්ල මැතිවරණයදී කිරුළපන චම්මික සුනත් සහෝදරයා ඝාතනය කරා. ඊට පස්සේ පෝස් වැළවීමකදී අපේ නයනවාගේ සහෝදරයා ඝාතනය කරනවා. ඒ හැම වෙලාවෙම ප්‍රචණ්ඩත් වෙලන්නේ කවුද? මැතිවරණ ව්‍යාපාරයේ බලවත් කෙනා. හැබැයි මොකද උනේ? පහුගිය මැතිවරණ ව්‍යාපාරයේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ බලවත් අපි ඒ නිසා මැතිවරණ ව්‍යාපාරයේ සමකාමී. ඊට පසුව මැතිවරණයෙන් පසුව බලය වමාරු වෙන්නේ අපේ අතට. ඒ නිසා ලංකා ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොමැතිම නේද මැතිවරණ බවට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණ කළද මැතිවරණ අපි පත් කරලා තියෙනවා. එම් දේශපාලන සංස්කෘතියක අපිට අවශ්‍යද? අවශ්‍ය. දැන් එන මහ මැතිවරණෙකි අපිම දේශපාලන සංස්කෘතියේ දිගුව බවට ස්ථාවර බවට පත් කරන්න සිදුවීමක් සංස්කෘතිය බවට පත් වෙන නම් ඒක හුදු සිදුවීමකින් පමණක් අවසන් වෙනව නම් ඒක සිද්ධියක් විතරයි. 2024 ජනාධිපතිවරණය සාමකාමී 2024 ජනාධිපතිවරණය පසු තත්ත්වයේ සාමකාමී සිදුවීම. හැබැයි ඒක රටේ දේශපාලන සංස්කෘතිය බවට පත් වෙනව නම් ඒක නැවත 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 අඛණ්ඩව සිදුවිය යුතුයි. එහෙම නැත්නම් ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර මැතිවරණය ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර පශ්චාත් මැතිවරණයක් අපිට එවැනි සංස්කෘතියක් නිර්මාණය කරන්න බෑ. ඉතිහාසයේ ලියවේ නේද 24 ජනාධිපතිවරණය සාමකාමී ජනාධිපතිවරණයෙන් පසුව සාමකාමී. හැබැයි පසුව එසේ නොවේ. එනිසා මම හිතන මොකද්ද? අද අපි අතේ රාජ්‍ය බලය තිබෙන්නේ. ඒ රාජ්‍ය බලය තිබෙන්නේ අපි තමයි ආණ්ඩුකරණයේ දෙන්නේ. එනිසා කවරදාටත් වඩා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අපි අපේ කැපවීම පෙන්වන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී හැම කෙනාටම වැඩ කරන්න තියෙන අයිති අපි අපේ කර්ම ගිහිල්ලා කියන එක අනික අනිකාගේ කර්ම කියන එක කරන්න ඉඩ දෙන්න. අපි අනිකා දෙස බැලිය යුතු වන්නේ තවදුරටත් දේශපාලනික සමානය ලෙස නෙමෙයි.
අපි බැලිය යුතු වන්නේ අනිකා දෙස ඔවුන්ට වඩා උඩින් සිටිනි මතකද බලන්න අපි එහෙමයි අපි දේශපාලනික අනිකත් එක්ක සමාන අනිකත් එක්ක සමාන තරඟ කරොත්ද නේ අපි දේශපාලන දේට වඩා ඉහළින් සිට අනිකා දෙස බැලීම සඳහා අවශ්‍ය වෙන මනසක් අපි නිර්මාණය කරගත යුතුයි අනිකා ගැටුම්කාරී අපි ගැටුම් ප්‍රතික්ෂේප කරන උඩින් සිට බලන්න අනිකා බලය වෙනුවෙන් කලහක සෑම දෙයක්ම කරන අපි බලය වෙනුවෙන් කල යුතු දේ පමණක් කරන අනිකාට වඩා උඩින් අපේ මනස චුට්ටක් අපි ලෑස් කරගන්න වෙයි කියලා මම හිතනවා අපි චුට්ටක් පෙරනි සියද තුනේ මනසෙන් නම් අපි වැඩ කරන්නේ හැම වෙලාවම අපි එක්ක ඒගොල්ලන් සමානයෙන් ලෙස නැත්නම් ඒගොල්ලන්ට යටින් ලෙස ඒගොල්ලෝ දිස බලන සංස්කෘතිය අවසන් කරනවා අපි යම් ප්‍රමාණයකට මම කියන්නේ උන්ට වඩා අර අර බලයෙන් උඩින් කියන කතාවනේ උන්ට වඩා අපි දියුණු උන්ට වඩා අපි දේශපාලන ගැඹුරින් කල්පනා කරමු උන්ට වඩා අපි ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප පිළිබඳව ගැඹුරු අදහසක් තිබෙනවා උන්ට වඩා අපි මැතිවරණයේ ජනතාවගේ මතය සාධාරණ ලෙස පිළිබිඹු වීම සඳහා අපේක්ෂා කරමු समाज यहापत गुणांग अपेक्षा कर गणी सदा समाज यहापत गुणांग शक्ति मत कर गणी सदा साधनीय गुणांग अपितु लेक्रस कर गण एवा मत सित अनेका दिश बलन අලුත් දේශපාලන ව්‍යාපාර බඩ පරිවර්තනය වෙන්නේ. එය මම හිතන්නේ අත්තදා බලන් ක්‍රියාවේ යෙදවන තියෙන හොඳම වෙලාව තමයි මේ මහමෙතුවා. අපි බලමු අපි කවුද කියලා. අපි කවුද? අපේ ව්‍යාපාරයේ අනෙක් හැම ව්‍යාපාරයක වඩා සාධනීය ගුණාංග වලින් උසස් ව්‍යාපාරය. උසස් මනසකින් සමාජයෙන් සබලන ව්‍යාපාරය. උසස් ගුණාංග වලින් අනෙක් දේශපාලන ව්‍යාපාරික සබන ව්‍යාපාරය උසස් එවතුම් පැවතුම් වලින් අනෙකාට ආදර්ශ දෙන ව්‍යාපාරය එහෙම නැතුව අපි ග්‍රාමීය ගැටුම් සහිත නේද කලබලකාරී එහෙම ව්‍යාපාරයක් නෙවෙයි ඒ නිසා මම හිතන මේ මැතිවරණ ව්‍යාපාරය අපිට තාමත් හොඳ අවස්ථාවක් ලැබෙයි අපි මොන වර්ගයේ ව්‍යාපාරයක්ද කියලා අපි තුල කුකුසක් තියෙන සැකයක් තියෙන දෙගලිය වත්තින සමාජයට අපි සාකච්ඡා කරන්න ඕන. අපි කවර ලෙසද අනෙක් දේශපාලන කඩු ලෙස බලන්නේ. අපි කවර ලෙසද නව සමාජයක් අපේක්ෂා කරන්න කියන අලුත් ගුණාංග අපි දෙන්න මේ නිසා කිසිදු වර්ගයේ ගැටුමකට කිසිදු වර්ගයේ උසිගැන්වීමකට කිසිදු වර්ගයේ කෝප ගැන්වීමකට අපි ලක් නොවිය යුතුයි. දෙමෝපියෝ දරුව දෙස බලනවා වගේ. දරුවා දෙමෝපියන්ට සරින් කෑ ගැහුවා කියලා අම්ම යන්නේ නැහැ පොල්ලක් අරගෙන ගහන්න අපි ඉතින් දෙන්නු මේ ව්‍යාපාරය තමයි මේ රටට අනාගතය නිර්මාණය කරන ව්‍යාපාරය මේ ව්‍යාපාරය තමයි අනේක විද දුක්ඛ දෝමනස්සට මුහුණ දී තිබෙන ජනතාවට ජීවිතයක් කරන් දෙන ව්‍යාපාරය එමු ව්‍යාපාර උසස් මනසකිට ව්‍යාපාරය බඩපත් වී තුනේ උසස් ගුණංගෝලි ව්‍යාපාරේ බඩපත් වී තුනේ මේ ග්‍රාමීය ප්‍රචණ්ඩකාරී ගැටුම්කාරී බලකන්නාවේ බලෙන් උද්දච්ච වෙච්චි අනේකාලෙස තමන් මත අපපත් කරගෙන ඉඳි බලයේ උදාහරණ නේද මොකක්ද අපි උන් සහ අපි අතර තියෙන වෙනසද අපි වෙනස් වෙන්නේ අපි උන්ට වඩා උසස් ගුණංගෝලි සමන්විත දේශපාලන ව්‍යාපාරය උසස් අරමුණු සාර්ථක කරගැනීම සඳහා පොරබදල දේශපාලන ව්‍යාපාරයක් කියන එක අපි තහවුරු කළ යුතුයි මෙතිවරණ ව්‍යාපාරය පමණක් නෙවෙයි ඒ අපේ දේශපාලන සංස්කෘතිය බඩපත් කරගත යුතු ඒක තමයි මේ රට නව මානයක් නිර්මාණය කරගත හැකි දේශපාලන සංස්කෘතිය බඩපත් වීම මා හිතනවා ඒ පිළිබඳ අපි අවධානය යොමු කළ යුතු ඒ වගේම අපි ණය ගැති එහෙම නැත්නම් බැඳීමක් තිබෙනවා එහෙම නැත්නම් අපිට වගකීමක් තිබෙනවා අපිට අත්තරින්න බැරි දෙයක් තියෙනවා මෙරටේ දෙනවා කරේ. එයි. මා ආරම්භයේදී කිව්ව වුණු
ඉතම අදිස්ථානශීලී රිස්කි තීන්දුවක් මේක රිස්කි අනතුරුදායක අවදානම සේ ඒක තීන්දුවක් ගත්ත මිනිස්සු ලේසි ඉතක් ඉතක් සියලු තුනක හිටපු ව්‍යාපාරයක් රටේ බහුතර ජනතාවගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයක් බවට පත්වීමේදී මිනිස්සු මොනතරම් විශ්වාස අදිස්ථානශීලීත්වයක් අපගේ රටවල තිබෙනවා එනිසා අපිට ව්‍යාපාරයක් ලෙස පුද්ගලික තනි තනියම අපිට මේ පුරවැසියන් කරේ තියෙන බැඳීම සුර පුරවැසියන් කරේ තියෙන වගවීම ඔවුන් අප කරේ තබතුනේ විශ්වාසය බිඳකින්වත් බිඳ වටන්න අපිට අයිතියක් නැහැ එහෙමනම් අපි මිනිස්සු නෙවෙයි මතක තබා ගන්න හිතන්න මේ 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 පුරවැසියන් අප කරේ විශ්වාසිත වීම ඒක ආශ්චර්යයක් ඒක විශ්මයක් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි අපි නේද අපි අපි දන්නවා අපි කවුද කියලා ඒත් මිනිස්සු අපි කරේ විශ්වාස කරනවා එහෙනම් මොකද කරන්නේ අපි කිසිවෙකුට මිනිසුන්ගේ විශ්වාසය කුඩා ප්‍රමාණකින් වූ විදවත්තලයි කියන්නේ දැන් මොකද සිද්ධ වෙන්නේ අපේ ව්‍යාපාරය පැතුරු විද වගකීම් බාරගත්තු එද ඒ වගකීම් වලට වග වෙන සාමික ව්‍යාපාරය ඒ ව්‍යාපාරේ සංවිධායක වරු ඉන්නු දැන් දැන් මා දැක්ක පහුගිය කාලේ ගොඩාක් මාධ්‍ය වල යනවා මේ 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 මැතිවරණ ව්‍යාපාරයේ ශක්තිමත්ම ප්‍රචාරක වැඩසටහන තිබුණේ ජාතික ජනබල විද්‍යාලයේ අනෙක් හැමදෙනාම තමන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන කැම්පින් එක බාර දුන්නේ ඒ වෙනුවෙන්ම පිහිටවන ලද ඒ සඳහාම අධ්‍යාපනය හදාර ලද ඒවම විශ්යන් කරගන්න ලද ප්‍රචාරක සමාගම මිලියන ගණන් දීලා ප්‍රචාරක සමාගම මිලදී ඇඩ්වර්ටයිසින් ෆර්ම් විසින් තමයි සමහර අය එක්සත් ජනපදයෙන් කට්ටියකින් ලැබ උපදෙස් ගත්තා හැබැයි රාත්‍රියේ එළි වෙනකන් නිදි මරාගෙන අපේ මේ ප්‍රචාරක යාන්ත්‍රණය ශක්තිමත් යාන්ත්‍රණයක් බවට පත් කරන්න අපේ ව්‍යාපාර සහෝදරු විශාල වේසක් දැරුවා ඒ ප්‍රතිඵල තියෙනවා මමත් දන්නවා ගමත් දන්නවා අහලා තියෙනවා මේ අකුර කාගේද මේ සටන් පාඨය නිර්මාණ කරුවා කවුද මේ පෝස්ටර් නිර්මාණය කරා කවුද